Hello guys, kohomada welata ada video eken aragena awilla tiyenne babata mam mulu dawasama dena kema wheel tika anithika baba mate katha karana vidiya tamai mulu dawasama ithin udeta eyak dan illanne tea ithin kiri illanna ha ithin tea ekak biwata passe ithin me vidiyata me waadi wela me pot balana gaman tamai inne dan දැන් ගොඩාක් ආසාවෙන් බලනවා මේ විදියට පොත්වල තියෙන රූප එහෙම ඉතින් පොත් බලලා ඉවර වුණාට පස්සේ මේ විදියට එයා සෙල්ලම් කරනවා ටික වෙලාවක්. ඉතින් ඔය මේ යාගේ වාහනේ song එකක් දාලා දැන් එයා නටන ටයින්නේ music එකකට. මෙයා dance කරන්න ගොඩක් කැමති. ඉතින් හැම වෙලේම මේ වගේ සින්දු දාන්න කියන එයාට dance කරන්න. ඊට පස්සේ දැන් හදන්නේ උදේ බ්‍රෙක්ෆාස්ට් එක ලෑස්ති කරන්න බබාගේ. ඉතින් මං අද යාට ඕට්ස් තමයි හදලා දෙන්න කියලා හිතුවේ. හැමදාම ඉතින් එකම කෑම වෙල දෙන්නේ නැහැ. එක එක විදිහට මොනවා හරි හදලා දෙනවා. ඉතින් මෙතන තියෙන යාගේ කෑම ටික තමයි යාට මං දෙන. ඉතින් මේ විදිහට pan එකකට මට ඕට්ස් එයා කන ප්‍රමාණයකට දාලා ඒකට වතුර ටිකක් එකතු කරගන්න ඕන. ටිකක් තැම්බෙන්න. ඊට පස්සේ මම එකතු කරගත්තේ තල් හකුරු. ඒ වගේම මම පිටි කිරි වලින් ටිකක් එකතු කරගත්තා. පොල් කිරි එකතු කරන එක ගොඩක් හොඳයි. මං ගාව අද තිබුණ එක තමයි මම එකතු කරගත්තේ. ඉතින් එකතු කරගෙන මේ විදිහට හොඳට තැම්බෙන්න හැරියම හරි එච්චරයි. මේක තැම්බෙන්න ඇරලා මම දැන් හදන්නේ එයාගේ අර කෙසෙල් එක මේ විදිහට කපලා දාගන්න. ගොඩක්ම කෙසෙල් දාලා කන්න තමයි බබා කැමති ඒ හින්දා කෙසෙල් තමයි මම අදත් අරගත්තේ. ඉතින් මේ විදිහට පොඩියට කපලා බෝල් එකක දාගත්තාම හරි. එතකොට මික්ස් කරලා කවන්න පුළුවන්. මේක ගොඩක් කැමැත්තෙන් කන කෑමක් වුණාට දැන් ඒකත් ගොඩක් අමාරුවෙන් තමයි දෙන්න ඕන. මම මේ විදිහට තමයි යාට හබල පෙති හදලා දෙන්නේ. ඉතින් ඒකත් මේ වගේම රසයක් තමයි යාල්ට එන්නේ.
දැන් ඉතින් කොහම හරි එළිය තියාගෙන යන්න කවන්නේ. එපාම කියලා තමයි කියන්නේ කොහම හරි ටික වෙලාවක් යනකොට කොහම හරි කවා ගන්න පුළුවන්. ඉතින් කාලය ඉවරවන කාලය ඉවර වුණාට පස්සේ මේ විදිහට පොඩි වෙලාවක ස්ක්‍රීන් ටයිම් එකක් දෙනවා. ඉතින් මේ අතරතුර මම මගේ වැඩ ටික ඔක්කොම කරගන්නවා. ඉතින් මම මගේ වැඩ ටික ඔක්කොම කරගත්තට පස්සේ මම ඉතින් ෆෝන් එක අරගෙන එයාට මේ විදිහට ඇත් එක ඉතින් ටික වෙලාවක් සෙනඟ කර කර ඉන්නා. ඉතින් යා ගොඩක්ම කැමති ටොය එක තමයි මේ දවස්වල මේක. ඉතින් ඒ අතරතුර ගේ අස් කරගෙන ඉවරයි. දැන් ගොඩක් දුරට වැඩ ටික ඉවරයි, ක්ලීන් කරලත් ඉවරයි. තව ඉතින් වැඩ තියෙනවා, ගේ වෙනස් කරන්න ඕන දේවල් ගොඩක් තියෙනවා. ඉතින් ඒ ටිකත් කරලා පෙන්නන්න. Next one, what color? Oh, what color this one? Pink, green. This one? Yo-yo. This one? Green. This one? Red. This one? This one? Blue. මේ විදිහට සෙල්ලම් කරලා ඉවර වුණාට පස්සේ එයාට වෂ් එකක් දානවා. ඉතින් මම දවස්වල පැන්ඩ බේබි තමයි ට්‍රයි කරන්න මෙයාට. මම පොඩි පොඩි බෝතල් තමයි ගෙනාවේ, ක්‍රීම්, ක්ලෝන්, ඔයිල්, ෂැම්පෝ වගේවා. ඉතින් මම එයාට මෙච්චර දවස් පාවිච්චි කරේ ජොන්සන්ස්. දැන් ඉතින් අර ෆෝන් එකේ එහෙම අර මෙව දකිනකොට ගොඩක් බයයි ජොන්සන්ස් පාවිච්චි කරන්න. මං හරියට දන්නේ නැහැ ඇයි කියලා. ඒ වුණාට ටිකක් අර හිතට බය නිසා මං ඒක පාවිච්චි කරන්නේ නැහැ දැන්. ඉතින් මම මේ දවස්වල පැන්ඩ බේබි තමයි ට්‍රයි කරන්නේ. මං ඒකේ සුවඳවලට ගොඩක් කැමති. ඒ හින්දා ඉතින් ට්‍රයි කරලා බලන්න ඕන බබාට කොහොමද කියලා, ඒක ගැළපෙනවද නැද්ද කියලා. ඉතින් මේකත් යව ඉතින් වෂක දාලා ඩ්‍රෙස් කරන එකත් දැන් ඉතින් ගොඩක් අමාරුයි, ගොඩක් දඟලනවා. වශ එකක් දාගත්තට පස්සේ ටික වෙලාවකින් වගේ එයාගේ අර මෝර්නිං ස්නැක් එක තමයි දෙන්නේ. අදිතින් එයාට යෝගට් එකක් තමයි දුන්නේ. සමහර වෙලාවට ෆෘට් මොනා හරි, එහෙම නැත්නම් නට්ස් මොනා හරි තමයි දෙන්නේ. ඉතින් ඒක කෑවට පස්සේ එයා ආයි පොඩ්ඩක් නිදා ගන්නවා. ඉතින් ඒ අතරතුර දවල් කෑම එක තමයි හදන්නේ බබාගේ. ඉතින් මේකත් මම දැන් අලුතෙන් තමයි මේ විදිහට කරලා දීලා බැලුවේ. ගොඩක් ක්‍රමවලට කරලා දීලා බැලුවේ. එයා කන්න ගොඩක් අමකම ඇති දැන්. ඒ හින්දා ඉතින් මේක ටිකක් ට්‍රයි කරා. මේක ටිකක් එයා කැමැත්තෙන් කනවා. ඉතින් බටර් ටික පෑන් එකට බටර් ටිකක් දාලා මේ විදිහට බටර් ටික මෙල්ට් වුණාට පස්සේ මාළු මං අර උයාගත්ත මාළු තමයි මේකට එකතු කරේ. මාළු කට ඇරලා එකතු කරගෙන එකට මං කැරට් ටිකක් ග්‍රේට් කරලා අරගත්තා. කැරට් වලට බබා ටිකක් කැමතියේ හින්දා ඉතින් ඒ ටික දාලා ගම්මිරිස් චූට්ටකුයි ලුණු චූට්ටකුයි දාලා හොඳට මික්ස් කරගන්නවා. ඊට පස්සේ මේ විදියට බත් චුට්ටක් දාලා හොඳට කලවම් කරගන්නවා. ඉතින් මේකට මම බිත්තර දාලාත් හදලා දෙනවා යාට. ඉතින් අද දැම්මේ මාළු. මේ විදියට කරලා දීලා බලන්න. බටර්වල රසයට බබාලා ටිකක් කැමති.
මාත් අද තමයි ට්‍රයි කර අද නෙමෙයි ඊයේ බිත්තර දාලා දුන්නා ටිකක් කෑවා අද මාළු දාලා දුන්නා ඒකත් ටිකක් කෑවා ඉතින් මේ විදිහට ට්‍රයි කරලා බලන්න බබාලට ටිකක් දෙන්න පුළුවන් ඉතින් හවස් වෙලා ටිකක් යා මිදුලේ ටිකක් සෙල්ලම් කරනවා ඉතින් ඊට පස්සේ අපි යන්නේ ආචිලයි ගෙදර ඉතින් එහෙ තමයි මේ සින්දුවක් දාලා නට නටා ඉන්නේ ඒ ඩාන්ස් කරන්න ගොඩාක් කැමති. ඉතින් එයා දන්න විදියට ඉතින් නට නටා ඉන්නවා. ඊවනි ස්නැක් එක විදියට ඉතින් ලොකු දැන්නේ මේ යා මේ ටිකිරි මාර බිස්කට් වලට මේ දවස්වල ගොඩක් කැමති ඉතින් හැමෝම වගේ එයා ප්ලේන් ටී බොන්නත් ගොඩක් ආසයි ඉතින් ඒකත් එක තමයි එයාට බිස්කට් එක පැකට් එකක් අරගෙන දුන්නේ ඉතින් ඒකෙන් හතර තුන හතරක් වගේ කනවා ඉතින් එයා ඉතින් ඊට පස්සේ ඉතින් එයාගේ ඩිනර් එක ලෑස්ති ගන්න තමයි තියෙන්නේ ඉතින් ඩිනර් වලට මම මේ විදියට චීස් කෑල්ලක් එකතු කරගත්තේ චීස් වලට මේ විදියට ඉඩියාප්ප මේ විදියට කඩලා එකතු කරගත්තා එකතු කරගෙන හොඳට මේක මික්ස් කරගන්න. ඉතින් මේකට මම චූට්ටක් වගේ ඔයිල් එකතු කරගත්තා. එකතු කරගත්තට පස්සේ තමයි මම බිත්තර එකතු කරගත්තේ. බටර් එකතු කරගන්නත් පුළුවන්. ඉතින් මම බිත්තර දාන්න නිසා ඉතින් පොඩ්ඩක් ඔයිල් තමයි එකතු කරගත්තේ. ඉතින් ඒකට ඊට පස්සේ ඒකට ගම්මිරිස් චුට්ටකුයි ලුණු චුට්ටකුයි දාලා මේ විදියට හොඳට මික්ස් කරගන්න. ඉන්දියාප එකතු කරගත්තට පස්සේ මම බිත්තර එකතු කරගත්තේ චුට්ටක් විතර යට අර බෙරි ගතිය තියෙන නිසා. එහෙම නැත්තම් එයාලට ඒක අර හිර වෙන්න බලන නිසා අර ගොඩක්ම වේලිච වේලිලා වගේ තියෙනකොට ඒක හරියන්නේ නැහැ නේ. ඉතින් ග්‍රේවි මොකුත් දාලත් නැහැනේ. හේඳ තමයි එහෙම කරේ. ඉතින් පස්සේ ගින්දර ටිකක් වැඩිපුර පත්තු කරලා හොඳට මේ විදිහට මික්ස් කරගත්තාම හරි. ඉතින් මේ වගේ සිම්පල් විදිහට තමයි ඇට් ලෑස්ටි කරලා දුන්නේ යාගේ ඩිනර් එක. ඉතින් මේ විදිහට තමයි අද දවසේ යාගේ කෑම වේලා තිබුණේ. යා ගත කරේ මේ විදිහට තමයි. ඉතින් එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු ඉන්ෂාල්ලා. හැමෝටම සුබ දවසක් ගිහින් එන්නම්.